Gautama Maha Sangharatne Navasarai, your lordship, Reverend Father, Reverend Kurakas, Reverend Maulavis, and Eva Gema, Ape Aradine Piliaragina, Metenta Pamini, Sieluma, Araditamutanginu, Avasarai. Mama Atatama Itama Santos Venoa, other may hand the away. May Api Aluteng Patangan the Vede, Pili Bandava, Yamkizi, Adasak Dakola, eat a passe, Marathi and a Matrukava. May up me Arthik and Idahasagana, other may Pebruari Hatara Venida. Had the high in Nidahas Dine Samar Nelavedi, Columbatorn about Sangame, Katakaranda, Idripatune, Mukadakine Pilibanda, Adasak, Dakwanda. Mama Isselam Kamati, Navatat, Mama Sampradaika Kienovage, Columbatorn about the Sangame, Pilibanda, Keti Satahanak Tabanda, Mukad Samar Velava Lulta, Metentavil Lati, Palaveni Vatavata, Mevagi Utsavakata, Columbatorn about Sangame. Eva game. මාව සියලු දෙනාම ඊටම ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් සෙනෙහසින් පිළිගන්නවා. එතකොට කොළඹ තරුණ බෞද්ධ සංගමය අපි අවුරුදු 125ක් සම්පූර්ණ කරලා ජනවාරි 7 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සම්මන්ත්‍රණයක් පැවැත්වුවා. අපි එදා අපේ රාජ්‍ය නායකයෝ හිටපු රාජ්‍ය නායකයෝ ඔක්කොම ඉස්සරහා කිව්වා අපි මේක ශ්‍රී ලංකාවක කතිකාව කියලා සියලු ජාතීන් සහ ආගමිකයන් එක්කහුව කරලා අපිට ඉවර කරන්න බැරි වෙච්ච කාර්යය වෙන පළවෙනි නිදහසෙන් ලබා ගන්න උත්සාහ කරමු නිදහස ලබා ගන්න බැරි වෙච්ච එක ඉවර කරන්න දෙවෙනි නිදහස සටන පටන් ගන්නවා කියන එක තමයි අපේ කාර්යභාරය අවුරුදු 125කට ඉස්සෙල්ලා කොළඹ තරුණ බෞද්ධ සංගමේ හැදුවේ Baudde koi, Catholic koi, Bishop Tuma. Etakota make a headway. Sielu agamikan, Sielu jatin, ekahu karanda. Ekahu karala, ekahu karana atare, me tarune anta, aubo de tibuna hondatama. Ape cardinal tumat kieno vage, pahadilioma, Lankave, Baudda dharme stavar vidiata. පවත්වගෙන යන්න බැරුව ගියොත් අනිත් ආගම් වලටත් ලංකාවේ සාමකාමීව තම ආගමික කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. ඒතොර ඒක අවුරුදු 125කට ඉස්සෙල්ලා ඒ තරුණය තේරුම් ගත්තා. තේරුම් අරගෙන තමයි කොළඹ තරුණ බෞද්ධ සංගමේ මේ ඔක්කොම එකව වෙලා හැදුවේ. ඊට පස්සේ මේ බෞද්ධ ධර්මයේ ප්‍රචලිත කරනවා වගේම ආගමික සංහිඳියාව, ජාතික සංහිඳියාව හදාගෙන ඉස්සරහට යනකොට බ්‍රිතාන්‍යයන්ගෙන් රට නිදහස් කරගන්න ඕනේ කියන අදහසක් තිබුණේ මේ තරුණයන්ට. එතකොට කොළඹ තරුණ බෞද්ධ සංගමය හරහා තමයි පළවෙනි නිදහස් සටන දියත් උනේ. අපි ඒක ඊටාම ආඩම්බරයෙන් කියන්නේ. අපි තමයි පළවෙනි නිදහස් සටන කළේ. එතකොට මේ නිදහස දිනා ගන්න උත්සාහ කරනකොට අපේ හාමුදුරනේ බිෂප් තුමා, සහෝදර තුමනි, කොරක්කාල් තුමනි, මෞලවි තුමනි මේ තරුණයන් තේරුම් ගත්තා මේක සිවිල් ව්‍යාපාරයක් විතරක් හරහා කරගන්න හම්බෙන්නේ නැහැ කියලා. අපි නැත්තම් සිවිල් ව්‍යාපාර ලංකාවේ ඕන තරම් තියෙනවා. එතකොට මේ සිවිල් ව්‍යාපාර කතා කර කර ඉන්නවා. හැබැයි මුකුත් වැඩක් නැහැ. ජනමතයක් ඉදිරිපත් කරන්න හදනවා. හැබැයි ජනමතයට කවුරුවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. එතකොට මේගොල්ලන් අවුරුදු 22කට පස්සේ තරුණ බෞද්ධ සංගමය හදලා අවුරුදු 22කට පස්සේ 1920 වෙනකොට තේරුම් ගත්තා මේක හරියන්නේ නැහැ. මේකට දේශපාලන ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. ඒක හරහා තමයි 1920 දී ජාතික සභාව බිහි වෙන්නේ. National Congress එක. National Congress started as an offshoot of the Colombo IMBA. අද National Congress එකට කියන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා. රට කීපසරයක් පාලනය කරපු දේශපාලන පක්ෂය බිහි වුණේ මේ වහල යටින්. මේ වහල කිව්වට බොරැල්ල නෙමෙයි. හැබැයි කොළඹ තරුණ බෞද්ධ සංගමය කියන වහල යටින් තමයි මේ දේශපාලන ව්‍යාපාරය පටන් ගත්තේ. එතකොට මේ දේශපාලන ව්‍යාපාරයේ හරහා තමයි නිදහස ලබා ගත්තන් පස්සේ රට පාලනය කරන්න අවශ්‍ය දේශපාලන මුහුණුවර හැදුවේ. හැබැයි 1948 න් පස්සේ අපි හැමෝම දන්න විදියට නිදහස ලබා ගත්තා බහු දේශපාලන පක්ෂ සංකල්පයේ ලංකාවට ආව මල්ටි පාටි ඩිමොක්‍රසිය එක ආවා. ඊට පස්සේ වෙච්ච දේ අපි දන්නවා.
දැන් පෙරේදා අපිට කාඩිනල් තුමා හම්බුණා අතිඋතුම් කාඩිනල් උන්වහන්සේ හම්බුණා හම්බෙලා කතා කරනකොට උන්වහන්සේ කිව්වා නිදහස ලබා ගත්තයන් පස්සේ අපි පල්ලෙහාට පල්ලෙහාට ගියා කියලා අවුරුදු 45කින් සිංගප්පූරුව තුන්වෙනි ලෝකේ ඉඳලා පළවෙනි ලෝකෙට යනකොට එතුමා කිව්වා උන්වහන්සේ කිව්වා ලංකාව පල්ලෙහාට ගියා කියලා හැබැයි මම ඒකට පොඩි ඌණ පූර්ණයක් කළා ලංකාව පල්ලෙහාට නෙමෙයි ගියේ සිංගප්පූරුව තුන්වෙනි ලෝකේ ඉඳලා පළවෙනි ලෝකෙට යනකොට ලංකාව තුන්වෙනි ලෝකේ ඉඳලා පාතාල ලෝකෙට ගියා කියලා. ඇත්තට ඒක තමයි උනේ. හැබැයි උන්වහන්සේ කිව්වා ජයසේකර මහත්මයා හැබැයි අපි පත්තර ගත්තේ බෞද්ධ නායකයෝ. ඒක ඇත්ත. හැබැයි එතකොට මම උන්වහන්සේට කිව්වා අපි බෞද්ධ නායකයෝ පත් කරගත්තා කාඩිනල් තුමනි හැබැයි අපි දෙවියන්ට විශ්වාස කරන්න පුළුවන් පුද්ගලයෝ නෙමෙයි අපි පත් කරගත්තේ කියලා. ඒක උන්වහන්සේට හොඳට තේරෙනවා. මොකද උන්වහන්සේ හුඟක් දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරනවා. ඒතර මම කිව්වා දෙවියන් වහන්සේට විශ්වාස කරන්න පුළුවන් පුද්ගලයෝ තමයි පත් කරගන්න ඕන කියලා. මම දෙවියෝ විශ්වාස කරලා වැඩක් නැහැ බිෂප් තුමා. දෙවියෝ මාව විශ්වාස කරන්නේ නැත්තම්. අපිට පුළුවන් වෙන්න ඕනේ දෙවියන්ට විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු. අපිට විශ්වාස කරන්න පුළුවන් මිනිස්සුන්ටත් වැඩිය දෙවියන්ට විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගන්න. ඒක තමයි බෞද්ධ දේශපාලන දර්ශනය. ඒක තමයි කතෝලික දේශපාලන දර්ශනය. ඒක තමයි Hindu දේශපාලන දර්ශනය. Hindu දේශපාලනේ රාජ්‍ය නායකයා කියන්නේ දෙවියෙක්. ඒක තමයි my lord කියන වචනේ ආවේ. රාජ්‍ය නායකයාට ඒ කාලේ lord කිව්වේ දෙවියෝ. දෙවියෝ වශයෙන් හැසිරෙන්න පුළුවන් වෙන්න ඕන. කුරානයේ ලියලා තියෙන්නේ 240 වෙනි 47 වෙනි වගන්තේ මම හිතන්නේ දෙවෙනි කොටසේ නායකයෝ සුදුසුකම් මත පත් කරගන්න ඕනේ කියලා. ඉලෙක් ලීඩර්ස් බේස්ඩ් ඔන් මෙරිට්. මෙරිට් කියන්නේ කුරානේ දන්න අයව පත් කරගන්න ඕනේ. කුරානේ පිළිපදින අයව පත් කරගන්න ඕනේ. හැබැයි කොහොම හරි අපිට බරපතල වැරද්දක් වුණා නිදහසෙන් පස්සේ. ඒකින් තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි තේරුමක් නැහැ මේ වැරද්ද කවුද කළේ කියලා හොය හොය මොකද්ද මේ වැරද්ද කවුද මේක කළේ කියලා ඒගොල්ලන් පස්සෙන් යන එක තේරුමක් නැහැ මට හිතෙන විදියට විවේචනය කර කර ඉන්න එක තේරුමක් නැහැ පරිගැනීම කියන එක මං හිතනවා උත්තරයක් නෙමෙයි කියලා හැබැයි සම්පූර්ණයෙන් සමාව දීමත් සමහර වෙලාවලට හොඳ උත්තරයක් නොවෙන්න පුළුවන් ඒක මම දන්නේ නැහැ ඒක මම දන්නේ නැහැ සම්පූර්ණයෙන් සමාන සමාව දීවත් සමාව දීමත් හොඳ විකල්පයක්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒකෙන්ද තමයි අපි තීරණය කළේ දැන් අපිට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච කාර්යය බ්‍රිතාන්‍යයන්ගෙන් රට නිදහස් කරගත්තා. හැබැයි රට සංවර්ධනය කරන්න පුළුවන් නිදහස අපිට ලබා ගන්න බැරුව ගියා. එහෙමනම් අපිට පුළුවන් වෙන්න ඕනේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හැටියට මේ වේදිකාව හදන්න සියලු ජාතීන් සියලු ආගමිකයන් එක්කහු කරලා අදහස් ප්‍රකාශ කරලා යම් කිසි රාමුවක් හදාගන්න මේ රට යම් කිසි කෙනෙක් පාලනය කරනවා නම් ඒ පාලනය කරන රාමුව මේක විය යුතුයි ඒ වගේම ජනතා මතයක් ගොඩනගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ දෙවියන්ට විශ්වාස කරන ගරන්න පුළුවන් මිනිසුන්ව රාජ්‍ය පාලනයට සම්බන්ධ කරන්න ඕනේ කියන එක එහෙම නැතුව මම හිතනවා පෞද්ගලිකව මේ ප්‍රශ්නේ අපිට ජීවිතේට විසඳන්න හම්බෙන්නේ නැහැ කියලා එතකොට අපි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හැටියට කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හැටියට මේ වේදිකාව හැදුවේ මේ අද කතා කරපු මේ මුස්ලිම් තරුණිය ආජ්‍රා ඒ වගේම යාපනයෙන් ආපු සෙල්වින් වගේ අයට බය නැතුව කතා කරන්න වේදිකාවක් හදලා දෙන්න මට ආජ්‍රා කිව්වා මං කිව්වා මම මෙතනින් පටන් ගන්නවා මේක කියලා ආජ්‍රා කිව්වා මට මොකක් හරි වුණොත් මිස ජයසේකර ඔයා වග කියන්න ඕනේ කියලා මං කිව්වා අපි වග කියනවා අපි වග කියනවා අපේ ආමඳුනේ අපි වගේ කියනවා බිෂප් තුමා අපි වගේ කියනවා අන්න ඒකයි වේදිකාව මොකද එතුමිය දන්නවා එතුමිය අදහස් ඒ ප්‍රකාශ කරපු අදහස් මුස්ලිම් වේදිකාවක ප්‍රකාශ කරන්න බෑ ආමඳුනේ මොකද එහෙමුණා නම් ලොකු ප්‍රශ්නයකට එතුමියට මුහුණ දෙන්න වෙනවා එතකොට සෙල්වින් ප්‍රකාශ කරපු අදහස් දෙමළ ජනතාවගේ වේදිකාවක් ඉඳගෙන ප්‍රකාශ කරන්න බෑ ආමඳුනේ හැබැයි අපිට ඒගොල්ලන්ගේ අදහස් අවශ්‍යයි අපි සියලුම එකව වෙලා මේ අදහස් ගොඩනගන්න ඕනේ. එතකොට අපි මේ හදලා දෙන වේදිකාව අන්න ඒ වේදිකාව. මේ සියලු ජාතීන්ට ආගමිකයන්ට ශ්‍රී ලාංකිකයෝ හැටියට
ඇවිල්ල කතා කරන්න පුළුවන් වේදිකාව විශ්වාසනීය වේදිකාව අපි මෙතන හදලා දෙනවා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ කියන බෝඩ් එක මේගොල්ලන්ට ආරක්ෂාව දෙනවා ඒක තමයි අපේ වගකීම ඒක තමයි අපි ඉෂ්ට කරන්න හදන කාර්යභාරය අපි උත්සාහ කරනවා මේ වේදිකාව ලංකාවේ හැම පළාතකම මේ වගේ කතා කරන්න බැරුව අදහස් ප්‍රකාශ කරගන්න බැරුව අදහස් හිතේ තද කරගෙන ඉන්න අයට අදහස් ප්‍රකාශ කරන්න විවෘත කරලා දෙන්න මේගොල්ලන් දන්නවා රට කොහොමද පාලනය විය යුත්තේ කියලා ඒ අදහස් ටික අපිට ගන්න පුළුවන් වෙන්න ඕන මොකද මෙතුමිය කිව්වා ආර්ථික නිදහස එතුමිය දැක්කේ පළවෙනිම බාධකයේ හැටියට භාෂාව එතුමිය කිව්වා ඒගිය ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිංහලෙන් ෆෝම් එක තියෙනවා ආකෘති පත්‍රය තියෙනවා දෙමළෙන්වත් ඉංග්‍රීසියෙන්වත් නැහැ කියලා මං එතුමියට කිව්වේ අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක හදලා දෙන්න මොකද මං පැහැදිලිවම කියන්න ඕනේ අපි ස්වාමින් වහන්සේලා ඉස්සරහා බෞද්ධ ධර්මයේ භාෂාවට තියෙන්නේ අති විශාල වැදගත් තැනක් අපේ හාමුදුරනේ අරණ විභංග සූත්‍රේ බුදුහාමුදුරෝ පැහැදිලිවම කියලා තියෙනවා පැහැදිලිවම දේශනා කරලා තියෙනවා රටක හරි සමාජයක හරි ප්‍රශ්න පළවෙනියෙන්ම ඇති වෙන්නේ භාෂාව මුල් කරගෙන කියලා ඒකින්ද තම තමුන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය සියලු දෙනාට දෙන්න ඕනේයි කියලා පළවෙනියෙන්ම කිව්වා බුදුහාමුදුරෝ දේශනා කළා බුදුහාමුදුරුවෝ. ඒකෙහිඳ තමයි බෞද්ධ ධර්මය තමුන්ගේ භාෂාවෙන් ඉගෙන ගන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ සක්කාය නිරුත්තිය කියලා. තමුන්ගේ භාෂාවෙන් ඉගෙන ගන්න කියලා කිව්වේ. බෞද්ධ ධර්මයේ කොහොමත් කොහෙවත් නැහැ අපි අපේ භාෂාව ගිහිල්ලා තව එක්කෙනෙක්ට බලෙන් පටවනවායි කියලා සංකල්පය. හැබැයි අපි ලොකු අත්වැරදීමක් කළා. ඒ බෞද්ධ දර්ශනයටත් විරුද්ධව ගිහිල්ලා අපේ භාෂාව අනිත් අයත් පාවිච්චි කරන්න ඕනයි කියලා කියපු එක. ඒක මම ඇත්තටම කනගාටු වෙනවා හාමුදුරනේ. අපේ ස්වාමින් වහන්සේලා ඒ තිරණයට විරුද්ධව ඒ කාලේ නැගිට්ට නැත්තේ ඇයි කියලා. මට හිතෙනවා අපිට එතන වැරද්දක් වුණා කියලා ඇත්තටම. මොකද එතකොට සමස්ත ජනතාව හිතුවා නෑ බෞද්ධ දර්ශනය කියන්නේ තමුන්ගේ භාෂාවෙන් අනිත් අයට තමුන්ගේ භාෂාව අනිත් අය මත පටවන ධර්මයක් කියලා. එහෙම ධර්මයක් නෙමෙයි බෞද්ධ ධර්මය. අපිට ඒ අත්හැරදීම වුණා බෞද්ධ හැටියට හාමුදුරනේ. මම වැරදි නම් නිවැරදි කරන්න. මට හිතෙනවා මම හදවතින්ම හිතනවා අපිට ඒ වැරද්ද වුණා කියලා. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක නිවැරදි කරන්න. එතකොට අපි මේ සාකච්ඡාව යම්කිසි දුරකට දේශපාලනිකයි. මොකද රට පාලනය කරන විදිය ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ. මොකද ඒක දේශපාලනිකයි. හැබැයි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සමහර අය අද මෙතෙන් රැස්වීමටත් එන්න හදනකොට සමහර අය ඇහුවා මේක දේශපාලන රැස්වීමක්ද? ආවට කමක් නැද්ද කියලා. ඒතකොට අපි කිව්වේ නෑ මේක දේශපාලනිකයි. හැබැයි මේක පක්ෂ දේශපාලනික නෙමෙයි. අපි කතා කරන්නේ රට පාලනය විය යුතු ක්‍රමය පිළිබඳව. How the country should be governed. We are going to discuss here. ඒක තමයි අපේ අයිතිය. ඒකට කොළඹ තරුණ බෞද්ධ සංගමයේට හැටියට අපිට මේ වේදිකාව හදලා දෙන්න බැයි නම් අද කිසිම සංවිධානයක් නැහැ හාමුදුරනේ විශ්වාසදායි විදියට මේ වේදිකාව හදලා දෙන්න. හෙට එකක් බිහි වෙයි. හැබැයි අද එකක් නැහැ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ අද නිදහස් දවසේ මේ සියලු අයට අවස්ථාව ලබලා දෙන්න මේ නිදහස කියන එක අපිට ඇත්තටම තේරෙන්නේ මොකක් මොන විදියටද කියලා අද කතා කරන්න. මේ නිදහස කියන එකේ අදහස අපිට මොකද්ද? What is the meaning of independence to us? What does it mean to us? කියන එක පිළිබඳව කතා කරන්න. එතකොට අපි ඇයි ආර්ථික නිදහස කියන එක මේකට තෝරගත්තේ? මොකද අපිට කවදක්වත් ක්‍රීඩකයෙක්ගේ ක්‍රීඩා කෞශල්‍යය හදන්න බෑ නිදහසේ යාට සෙල්ලම් කරන්න දෙන්නේ නැත්තම්. අපිට යාට නිදහසේ සෙල්ලම් කරන්න දෙන්න පුළුවන් වෙන්නේ. ක්‍රීඩාව දන්නේ කෙනෙක්ට කියලා යාව පුහුණු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ක්‍රීඩාව දන්නේ කෙනෙක්ට කියලා ඒකේ නීතිමාලාව හදලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර ක්‍රීඩාව දන්නේ කෙනෙක්ට කියලා ඒක විනිශ්චය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාගේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු වෙන්නේ නැහැ. කතිකත්වයේ දියුණු කරන්නත් බෑ. ඔරටරි ස්කිල්ස් ඩෙවලොප් කරන්නත් බෑ. අපි කාට හරි නිදහසේ කතා කරන්න අවස්ථාව දෙන්නේ නැහැ.
අපිට කාට හරි ගිහිල්ලා මාළු අල්ලන් එන්න කියන්න බෑ නිදහසේ මාළු අල්ලන්න බෝට්ටුවක් අරගෙන මුහුදට යන්න දෙන්නේ නැතුව එතකොට අපි මේ ආර්ථික සංවර්ධනය ගැන කතා කරනවා ආර්ථික වර්ධනය ගැන කතා කරනවා ආර්ථික නිදහස කියන එක ලබලා දෙන්නේ නැතුව ජනතාවට නිදහසේ ව්‍යාපාර කරගන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්නේ නැතුව අපි කතා කරනවා ආර්ථික සංවර්ධනය ලබා ගන්න ඕනේ කියලා. ඉතින් මට නම් තේරෙන්නේ නැහැ මේක කොහොමද ලබා ගන්න කියලා. පීනුම් තටාකයකට බස්සලා පීනන්න උගන්නන්න නැතුව මේක තැපෑලෙන් උගන්වන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ අතන. දැන් අපි මේක තැපෑලෙන් උගන්වන්න හදනවා. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ පීනුම් තටාකයකට බස්සලා මෙයාගෙන් අහන්න මෙයාට අවස්ථාව ලබා දෙන්න පීනන්න. අධ්‍යාපනය ලබා ගන්න ලබලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ ඉස්කෝලේකට ඇරලා හොඳට උගන්නලා සමබර විදිහට විභාග තියලා කාටවත් කොපි කරන්න දෙන්නේ නැතුව ඒක නියාමනය කරලා බලන්න ඕනේ මෙයාට ඉගෙන ගන්න පුළුවන්ද කියලා. සාධාරණ විභාගයක් තියෙන්න ඕනේ. එතකොට එතනින් දක්ෂයා මතුවෙලා අධ්‍යාපනයේ ඉස්සරහට කරගෙන යයි. හැබැයි අපි එහෙම එකක් කරන්නේ නැතුව අපි ආර්ථික සංවර්ධනය ගැන කතා කරමු. आर्थिक निधास कवदक्कत आर्थिक संवर्धने कवदक्कत आर्थिक निधास आर्थिक निधास मोनवाद पिलिबंद जनता धनवाने मुकद मे रटे देश पालने अनिवार्य मैथिवरने मैथिवरने जनता कौद मे रट पालने එතකොට ඒ තීරණය ගන්නකොට බුද්ධිමත් තීරණයක් ගන්න අවශ්‍ය පරිසරය අපි ජනතාවට හදලා දෙන්න ඕනේ. අවශ්‍ය දැනුම ලබලා දෙන්න ඕනේ මේ කියන අය. මේ සිංහ ඇඳුම ඇඳගෙන ඉන්නේ එකේ ඇතුලේ ඇත්තටම සිංහෙක් ඉන්නවද කියලා හොයාගන්න අවශ්‍ය දැනුම අපි ලබලා දෙන්න ඕනේ. මේක අපි ලබලා දුන්නේ නැත්නම් කවුද ලබලා දෙන්නේ? දෙමළ ජනතාවට බෑ තනියෙන් වේදිකාවක් හදලා මේක මේක ලබලා දෙන්න. මුස්ලිම් ජනතාවට බෑ මේක වේදිකාවක් හදලා ලබලා දෙන්න. ඉතින් එහෙමනම් අපිට පුළුවන් වෙන්න ඕනේ ආර්ථික සංවර්ධනය ගැන කතා කරන අය මෙන්න මේ කරුණු ගැන කතා කරන්නේ නැත්නම් ඒ කියන්නේ ආර්ථික සංවර්ධනය ලබා ගන්න හැටි ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා ජනතාවට කියලා දෙන්න අත්තරම. එතකොට ජනතාව කියයි මේගොල්ලන්ට මේ ඉස්සරහට එන අයට කියයි මෙන්න මේ කරුණු ගැන කතා කරන්න ඉස්සෙල්ලා කියලා. එහෙම නැතුව නිකන් ආර්ථික සංවර්ධනය ගැන කතා කරන්න එපා කියලා. විභාග පාස් වෙන හැටි නිකන් කතා කරන්න එපා උගන්වන්න විදිහක් කතා කරන්න නැතුව කියලා. ක්‍රීඩා කෞශල්‍ය දියුණු කරන්න කතා කරන්න හදන්න එපා ක්‍රීඩා කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න දින එක ගැන කතා කරන්න නැතුව කියලා. එතකොට ආර්ථික සංවර්ධන ආර්ථික නිදහස කියන එක අපි අපේ නිර්වචන කරන්න අවශ්‍ය නැහැ හාමුදුරනේ බිෂප්තුමා. මේකට ජාත්‍යන්තර ගෝලීය වශයෙන් පිලිගත් නිර්වචන තියෙනවා මොකද්ද මේ ආර්ථික නිදහස කියන්නේ කියලා දැන් අජරත් කිව්වා සෙල්ලිනුත් කිව්වා රටේ නීතිය ක්‍රියාත්මක වීම රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ආර්ථික නිදහස කියන එක රටේ නීතිය ක්‍රියාත්මක වීම මත දැඩි ලෙස රඳා පවතිනවා රටේ නීතිය ක්‍රියාත්මක වීම ආර්ථික නිදහස කියන එකේ ලොකු කණුවක් ලොකු පිලර් එකක් ආර්ථික නිදහස රැඳිලා පවතින එක ලොකු කණුවක් තමයි නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක වීම කියන එකෙන් අපි අදහස් මේ අදහස මේ සාමාන්‍ය පොලිස් නීතිය විතරක් නෙමෙයි රටේ දූෂණ වංචා නැතිවීම පමණක් නෙමෙයි අත්තටම ඊට වැඩිය හුඟක් දේවල් මේකේ තියෙනවා උදාහරණයක් හැටියට දැන් අද තරුණයෝ 100 එකකින් ඇහුවොත් අනුවක් කියනවා රට දාලා යන්න ඕනේ කියලා. අපි මේ ළඟදී සමීක්ෂණයක් කළා. මේ සමීක්ෂණයේදී ආපු එක කාරණයක් තමයි එක එක රීසන් හේතු කියනවා. මේ රට හරියට පාලනය වෙන්නේ නැහැ අපිට ආදායමක් ලබා ගන්න බෑ කියලා හුඟක් දේවල් කියනවා රට යන්න හේතු. හැබැයි හදවතේ මේ හුඟක් අයගේ හදවතේ කිඳා බැහිච්ච එක හේතුවක් තියෙනවා. ඒක තමයි අපිට මේ රටේ ඉඩම් අයිති නැහැ කියන එක. ඒක අපි දැනගත්තා. ඒ සමීක්ෂණයෙන් අපි දැනගත්තා මේ තරුණ තරුණියෝ හුඟක් අයට තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ රටේ ඉඩම් අයිති නැහැ කියන එක. මට යාපනයේ ඉඩමක් නැත්නම් යාපනයේ මොනවද වෙනවද කියන එක මට එච්චර අදාළ නැහැ අතට.
මට ආර්ථික අවශ්‍යතාවයේ තියෙන්න ඕනේ ඉන්ට්‍රස් එක තියෙන්න ඕනේ යාපනේ යාපනේ කොහොමද වැඩ කරන්න කියලා එතකොට මම නිතරම හොයලා බලනවා එයි මගේ ඉඩම තියෙනවා එතන මගේ ආර්ථික ආයෝජනය එතන තියෙනවා එතකොට මේ දරුවන්ට ඉඩම් අයිතියක් නැත්නම් ඒ දරුවන්ට මේ මේ රටට හිමිකමක් නැහැ එතකොට අපි කොහොමද මේ දරුවන්ට ඉඩම් අයිතිය ලබා දෙන්නේ මේ අවශ්‍ය නීති ලිහිල් කරලා දෙන්නේ කොහොමද ඉඩම් නඩුවකට වැටුණොත් අවුරුදු 40ක් ඉන්නේ නැතුව අවුරුද්දකින් දෙකකින් මේක විසඳ ගන්න පුළුවන් අවශ්‍ය නීති පරිසරය අපි කොහොමද හදලා දෙන්නේ කියන්නේ ඔය පිළිබඳ අපි සාකච්ඡා කරන්න ඕනේ මේවා ගැන කවුරුත් සාකච්ඡා කරන්නෙත් නැහැ කිසිම කෙනෙක් සාකච්ඡා කරන්නේ නැහැ ඉඩමක් ගන්න කොච්චර ලේසිද විකුණන්න කොච්චර ලේසිද ප්‍රශ්නයක් ඇති වුණොත් විසඳ ගන්න කොච්චර ලේසිද කොච්චර කාලයක් යනවද කොච්චර වියදමක් යනවද කියන එක පිළිබඳව අපිට අයිඩියා එකක් තියෙන්න ඕනේ එතකොට සමහර අය හිතනවා මේ රටේ නීතිය ක්‍රියාත්මක වීම කියන එක මේ පොලිස් නීතිය අපරාධ නීතිය කියන ඒවට විතරක් සීමා වෙච්ච දෙයක් කියලා නෑ ආගමික සංවිධානයේ රඳලා පවතින නීතිය මත ඇත්තටම මේ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපාදන අපි කොහොමද හදාගන්නේ මොකද අපිට තියෙන ඊඩම් ප්‍රශ්න නෙමේ මේ යාපනයේ තියෙන්නේ මේ ඊඩම් ප්‍රශ්න නෙමේ නැගෙනහිර පළාතේ තියෙන්නේ මේ ඊඩම් ප්‍රශ්න නෙමේ පුත්තනෝ ප්‍රදේශයේ තියෙන්නේ එතකොට ඒ ඒ ප්‍රශ්න අඳුනගෙන අඳුන ගන්න පුළුවන් වේදිකාවක් අපි හදලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ මේක ඉස්සරහට ගෙනියන්න ඊට පස්සේ මේ රටේ නීති පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙනවද අධිකරණ පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙනවද අධිකරණේ සඵලතාවය මොකද්ද ජුඩිෂල් ඉෆෙක්ටිව්නස් එක මොකද්ද අපි ඒක වෙනුවෙන් මොනවද කරන වැඩ අපි කොහොමද පීඩනයක් යොදන්නේ මේ රට පාලනය කරන පුද්ගලයින්ට මේක හරියට හදන්න ඕනේ කියලා රජයේ සදාචාරය දැන් මෙතුමිය කිව්වා සල්ලි ඉල්ලුවේ නැත්තම් ලයිසන්ස් සල්ලි දුන්නේ නැත්තම් ලයිසන්ස් එක ගන්න බෑයි කියලා ඒක එතෙන්ට ඇවිල්ලා තියෙන රජයේ උඩ ඉඳලා මිසක් පල්ලෙහා ඉඳලා නෙමෙයි ජනතාව කොච්චර රජයේ සදාචාරවත් කියලා හිතනවද අල්ලස දූෂණය කොච්චර රටේ තියෙනවද කියලා ජනතාව හිතනවද අද අපි මොනවා කතා කළත් අද ලංකාවේ ලංකාව කියන්නේ ලෝකයේ තියෙන දූෂිතම රටවල් වලින් එකක් දූෂිතම රටවල් වලින් එකක් හැබැයි අපි කියනවා මේක බෞද්ධ රටක් කියලා හැබැයි දූෂිතම රට අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ ඒ පිළිබඳව කතිකාවක් ඇති විය යුතුයි අපි ඒ පිළිබඳව පැහැදිලිව කතා කළ යුතුයි අද ලෝකේ තියෙන අවාසනාවන්තම රටවල් වලින් 11 වෙනි රට ලංකාව. ආර්ථික නිදහස අතින් 135 වෙනි රට ලංකාව. ලංකාවට වැඩිය හුඟක් උඩින් ඉන්නවා අනිත් සියලු රටවල්. හැබැයි මේ පිළිබඳව මේක හදන්න කතා කරන්නේ නැතුව අපි හිතනවා අපිට ආර්ථික සංවර්ධනයක් ලබා ගන්න පුළුවන් කියලා. හදා ගන්න බෑ. අපි මේවා කෑලි කෑලි වලට කඩලා මේවට හේතු වෙලා තියෙන කරුණු මොනවද කියලා හොයලා අපිට පුළුවන් වෙන්න ඕනේ මේ කරුණු එකින් එක විසඳලා මේ රටේ තියෙන සමස්ත සඵලතාවය උඩට ගෙනියන්න. එතකොට අපේ රටේ තියෙන නියාමන ක්‍රියාවලිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ආයෝජනයක් කරන්න කොච්චර ලේසිද? අද රටේ අපි තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි රටේ දේශීය ආයෝජකයෝ රට දාලා ගිහිල්ලා වෙන රටවල ආයෝජනය කරනවා. ඇයි? මොකද අපිට සැලසුමක් නැහැ අනිත් රටවල් කියන්නේ අපිත් එක්ක තර්ක කරනවා මේක ව්‍යාපාරයක් මේ රට පාලනය කරනවා කියන්නේ මේක ව්‍යාපාරයක් අපි ව්‍යාපාර කරනකොට අපිට අපිත් එක්ක තරඟ කරන ව්‍යාපාරිකයෝ අපිත් එක්ක තරඟ කරන්නේ කොහොමද කියලා හොයලා බලලා ඒ තරඟයට මූණ දෙන විදියට අපේ ප්‍රතිපත්ති අපි හදනවා රටත් එහෙමයි අපිත් එක්ක තරඟ කරන රටවල් මොනවද ඉන්දියාව තරඟ කරනවා වියට්නාමයේ තරඟ කරනවා ඉන්දුනීසියාව තරඟ කරනවා දැන් අෆ්ගනිස්තානයේ අපිත් එක්ක තරඟ කරනවා පාකිස්තානයේ අපිත් එක්ක තරඟ කරනවා එතකොට මේගොල්ලන් කොහොමද මේ තරඟකාරී පරිසරය හදාගෙන තියෙන්නේ අපි ඒ වෙනුවෙන් මොකද්ද කරන්න කියන එක පිළිබඳව කිසිම සාකච්ඡාවක් රටේ නැහැ. ඉතින් එතකොට මොකද වෙන්නේ? මේ පරිසරය හොඳ නැහැයි කියලා වෙන පරිසරයකට අපේ අය යනවා. මේ රට හරියට පාලනය වෙන්නේ නැහැයි කියලා හොඳට පාලනය වෙන රටක් හොයාගෙන යනවා. හැබැයි අපිට යුතුයකමක් තියෙනවා මේ රට හරියට පාලනය වෙන්නේ නැත්නම් අපිට ඕන විදිහට මේක පාලනය කරගන්න. අපි සත්තු වගේනේ අපි ඉන්න පරිසරයේ මෙතන වතුර නැත්නම් අපි සත්තු නම් වතුර තියෙන පරිසරයක් හොයාගෙන යනවා. හැබැයි අලි නම් යම්කිසි උත්සාහයක් දරනවා හාරලා හාරලා වතුර ටිකක් හොයාගන්න. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ වතුර නැත්නම් ලිඳක් හරි හාරලා වතුර ලබා ගන්න. අපි මේ කරන්න හදන්නේ මේ ලිඳ හාරන එක දැන්. එහෙම නැතුව මේක අතහැරලා වෙන තැනකට යන්න හදන එක නෙමෙයි.
එතකොට නියාමනය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවේ සයිස් එක මොකද්ද රජයේ විශාලත්වය මොකද්ද රජයේ ජනතාවට පටවන බදු ප්‍රමාණය කොහොමද බදු ප්‍රතිශතය මොකද්ද මේ රජයේ ආදායම ලබා ගන්නෙ කොහොමද වියදම් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපිට තියෙන්න ඕන මේකේ විනිවිදභාවය මොකද්ද තව දිගට ගියොත් අයවැය පරතරය කොහොමද පියවගන්නේ මේවට වෙන්නේ මොනවද මේ සල්ලි වලට වෙන්නේ මොනවද කියන එක පිළිබඳවත් අවබෝධයක් අපිට නැහැ දැන් පෙරේදා මම අපේ තරුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් එක්කලා මන් දන්නේ ඉන්නවද කියලාද අපි ඩිලාන් සේන නායකත් එක්කලා දැන් අපේ හැමදෙරෝනේ දැන් තියනවානේ අර පොඩ්කාස්ට් කියලා කරනවානේ මේ තරුණ අය පොඩ්කාස්ට් කියන එක දැන් කරන්නේ ඉතින් මේ පොඩ්කාස්ට් කරන එක කරනකොට මම කිව්වා දැන් එක එක්කෙනා දේශපාලන පක්ෂවලට උදව් කරනවා මං ඇහුවා ඒ දරුවගෙන් එයාත් දේශපාලන පක්ෂයකට උදව් කරන දරුවෙක් මං ඇහුවා පුතා ඔයා දැන් දේශපාලන පක්ෂයකට උදව් කරනවා දැන් ඔයා උදව් කරන දේශපාලන පක්ෂයේ නායකයා ඇවිල්ලා ඔයාට කියලා තියනවාද ඔයාට හරි සමස්ත ජනතාවට කියලා තියනවාද මම රට පාලනය කළොත් මම ඕගොල්ලන්ගේ හැම බදු සතේකටම වග කියනවායි කියලා කියලා තියනවාද මං ඇහුවා එයාගෙන් ඔයාගේ දේශපාලන පක්ෂයේ නායකයා දැන් රට බාර ගන්න හදන්නේ රටේ නායකයා වෙන්න ඡන්දි ඉල්ලන්න හදන්නේ එතකොට එයා ඇවිල්ලා කියලා තියනවාද මම නායකයා වුණොත් ඕගොල්ලන් ගෙවන හැම බදු සතේකටම වග කියනවායි කියන එක කියලා තියෙනවද ටිකක් කල්පනා කරලා බලලා එයා කිව්වා නෑ එහෙම කියලා නෑ තාම කියලා ඉතින් මං කිව්වා එහෙමනම් යාට කියලා කියෝ ගන්න බලන්න ඕක මං ඔයාට අභියෝගයක් දෙනවා පුළුවන් නම් කියෝ ගන්න බලන්න එතකොට බැලුවේ හැකි මේගොල්ලන් කොච්චර සීරියස්ද මේක ගැන කියලා මොකද මම ආයතන පාලනය කරනකොට මම මේ ආයතන වල හැම සතේකටම වග කියනවා මේ කොළඹ තරුණ බෞද්ධ සංගමේ මම සභාපතිවරයා හැටියට මේ කොළඹ තරුණ බෞද්ධ සංගමේ හැම සතේකටම මම සමාජිකයින්ට වග කියනවා. ඇයි මේව වියදම් කළේ? මොකද්ද මේකෙන් හම්බෙන ප්‍රතිලාභය? මං කොහොමද මේක හම්බ කළේ? කියන එක පිළිබඳව අපි වග කියනවා. හැබැයි එහෙම වගකීමක් ගැන අද කවුරුත් කතා කරන්නේ නැහැ. ඒතොර අපිට යුතුයකමක් නැද්ද? මේ වගකීම ඕගොල්ලන් කරන්න ඕනේ කියලා හඬ නගලා කතා කරන්න. ඕගොල්ලන් වග කියන්නේ නැත්නම් අපි මේකට වග කියනවායි කියලා හරි කියන්න වෙනවා. අපි ඒක හින්දා තමයි මේක දෙවෙනි නිදහස් සටන කියලා ටැග් කරලා තියෙන්නේ මම එදත් ජනවාරි 7 වෙනිදා අපේ රාජ්‍ය නායකයෝත් ඉස්සරහා ගිහුවා අපි මෙතන මේක දෙවෙනි නිදහස් සටන මෙතනින් පටන් ගන්නවායි කියලා කිව්වේ ඒක හින්දායි අතට මොකද එහෙම කරන්නේ නැත්නම් එහෙම කරන්න පුළුවන් කට්ටියක් හොයාගෙන යන්න පුළුවන් පාර හරි අපි කපලා දෙන්න ඕනේ එතකොට මේ වගේ උගත් තරුණ තරුණියෝ බුද්ධිමත් අය දේශපාලන හැකියාවක් තියෙන අය ඒ ඇපිටයිට් එක තියෙන අය ඒ ආසාව තියෙන අය ඉස්සරහට එයි ඉස්සරහට ඇවිල්ලා මේක කවදා හරි බාර ගනී හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන්ට අවශ්‍ය පරිසරය ඒගොල්ලන්ට අවශ්‍ය ආරක්ෂාව ඒගොල්ලන්ට අවශ්‍ය වේදිකාව මෙතන හදලා දෙන්න මොකද එහෙම මේක හැදුවේ නැත්තම් මේක කාටවත් හදන්න හම්බෙන්නේ නැහැ ඒ වගේම අපි මේ ගැන නිකන් කතා කර කර හිටියයි කියලා දේශපාලන පක්ෂවත් දේශපාලනඥයෙක්වත් මේක seriously ගන්නෙත් නැහැ. අපි කිව්වේ නැත්තම් අපි මේකට දේශපාලන ප්‍රවාහයක් හදනවා කියලා. එතකොට ඔන්න පොඩ්ඩක් හිතයි මේගොල්ලන් මේ මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. එහෙම නැතුව මේක කවදක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි සංහිඳියාව සමානාත්මතාවය ජාතික එකමුතුව ගැන අවුරුදු 25 30ක් එක දිගට කතා කරනවා. මොකද සංහිඳියාව කියන එක අලුත් වචනයක් නේ ආමුදුරනේ. අලුත් වචනයක් බිෂප්තුමා සංහිඳියාව කියන එක. අපි පොඩි කාලේ මේක තිබුණ නැහැ. රෙකන්සිලියේෂන් කියන වචනේ අපිට තිබුණ නැහැ රෙකන්සිලියේෂන් කියන එක මම ඉගෙන ගත්තේ මේ කොමර්ස් කරද්දි බැංක් රෙකන්සිලියේෂන් කරනකොට එතකොට තමයි ඉස්සෙල්ලාම රෙකන්සිලියේෂන් කියන වචනේ අපිට හම්බුනේ බැංක් රෙකන්සිලියේෂන් වලදී හැබැයි මේ සංහිඳියාව කියන එක ඇදිලා තියෙන්නේ මේක බෙදනින්ද ඉතින් අපි රෙකන්සිලියේෂන් සංහිඳියාව ගැන කතා කරනවා බෙදනවා ඉතින් කවදක්වත් ප්‍රශ්න විසඳින්නේ නැහැ මේ රෙකන්සිලියේෂන් එක කවදක්වත් සමබර වෙන්නේ නැහැ බැලන්ස් වෙන්නේ නැහැ එහෙම උත්සාහයක් නැහැ. එහෙමනම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ උත්සාහය කරන්න. ඉතින් මම ඇත්තටම කියන්නේ අපෙන් අවශ්‍ය අපි මේ කතිකාව ඉස්සරහට ගෙනියනවා. ආර්ථික නිදහස ලබා ගන්න පුළුවන් රජයේ විශාලත්වය අඩු කරන්න අපි කතා කරනවා. රජයේ විශාලත්වය අද ආර්ථිකයත් එක්ක සමපේක්ෂව ගත්තාම සංසන්දනය කළපුවාම රජයේ විශාලත්වය අති විශාලයි අපේ ආන්තරනේ. අද ආර්ථිකයේ අපේ ව්‍යවසායකත්වයේ ගොඩනැගෙන්නේ නැති එක ප්‍රධාන හේතුවක් තමයි
ආර්ථිකයේ ප්‍රධාන අංග සියලුම දේවල් රජයේ සතුව තියෙන එක. ආර්ථිකයේ ප්‍රධාන දේවල් වරාය, ගුවන් විදුලිය, ගුවන් සේවය, ඊට පස්සේ මහා මාර්ග, දුම්රිය මාර්ග, ගෑස්, එතකොට විදුලි බලය, තෙල්, මේ sannivedanaya, මේ සියලුම දේවල් ප්‍රවාහන සියලුම දේවල් රජයේ සතුව තියෙන්නේ. එතකොට රජයේ සතුව කොඳුනාරටිය තියෙනවා නම් ඇට සැකිල්ල හදෙන්නේ නැහැ හරියට. මොකද මම මේ ළඟදී මෙතුමත් හිටියා අපේ මවුලෙතුමා හිටියා එදා පදනම් ආයතනයේ මම අපේ ස්වාමීන් වහන්සේලා මම හිතන්නේ 100කට විතර මේ අදහස දැක්ුවා. අපි මේ රාජ්‍ය දේපල ප්‍රතිසංස්කරණය කරන පිළිබඳව අපේ අදහස මොකක් විය යුතුද කියන එක. බෞද්ධ අදහස මොකක් විය යුතුද කියන එක. මොකද බුදුහාමුදුරුව ගහපති කියන සංකල්පය හවුස්හෝල්ඩ් කියන සංකල්පය කතා කළේ. ගහපතියා තමයි වැව්වේ. ගහපතියා තමයි ව්‍යාපාර කළේ. ගහපතියා තමයි නිෂ්පාදනය කළේ. හැබැයි එයා ටැක්ස් තමයි ගෙව්වේ. බදු තමයි ගෙව්වේ රජතුමාට. රජතුමා බිස්නස් කළා කියලා කොහෙවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙලා නැහැ. රජතුමා කොහෙවත් බිස්නස් කරලා නැහැ. රජතුමා ගලේ අනිත් අයට බිස්නස් කරන්න පුළුවන් පරිසරය හදලා දීපු එක. ඉතින් අපි මේ සංකල්පය ඉස්සරහට ගෙනියන්න ඕනේ. අපිට මේ ගැන කතා කරන්න හයිය තියෙන්න ඕනේ. මේ හයිය අපි පෙන්නුවේ නැත්නම් මේක අපිට කවදක්වත් සාක්ෂාත් කරගන්න හම්බෙන්නේ නැහැ. දැන් මුස්ලිම් ප්‍රජාව ඉන්නවා වැඩිපුරම කරන්නේ වෙළඳාම. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ආනායනය කරන එක්කෙනාට වෙළඳාම් කරන එක්කෙනාට දේශීය ව්‍යාපාරත් එක්ක තරඟ කරන්න පුළුවන් තීරුබදි ප්‍රතිපත්තියක් හදන්න. ඒ වගේම දේශීය ව්‍යාපාරවලට ආනායනත් එක්ක තරඟ කරන්න පුළුවන් තීරුබදි ප්‍රතිපත්තියක් අපිට හදන්න ඕනේ. පුළුවන් වෙන්න ඕනේ. මොකද අද මෙතන ඉන්නවා සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත නියෝජනය කරන පිරිස්. ඒගොල්ලන් දන්නවා අද සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට මොකද වෙලා තියෙන්නේ කියලා. ලක්ෂ 45ක් වැඩ කරන සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්පූර්ණයෙන් බිමට සමතලා වෙලා තියෙනවා. ඇයි? ආනායනත් එක්ක තරම් කරන්න බෑ. තරම් කරන්න වෙළඳ පොළ නැහැ. ජනතාවට මිලදී ගන්න ක්‍රය ශක්තිය නැහැ. හැබැයි අපි මේව හදන්න හදනවා මේ නිදහසේ ව්‍යාපාර කරන්න පුළුවන් පරිසරය හදලා දෙන්න. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේ බුද්ධිමය සංවාදය මේ වේදිකාව හරහා ඉස්සරහට ගෙනියන්න. ඉතින් අපේ බලාපොරොත්තුව තමයි කොළඹ තරුණ බෞද්ධ සංගමේ මේ වේදිකාව මේ සියලු ජාතීන්ට මේ තරුණ තරුණියන්ට මැදිවියේ අයට තමුන්ගේ අදහස් ප්‍රකාශ කරලා මේ රට කොහොමද පාලනය වෙන්න ඕනේ කියන රාමුව හදන්න අපිට උදව් කරන්න. අපි මේ රාමුව හදනවා. අපි මේ රාමුව ඉදිරිපත් කරනවා. මෙන්න රාමුව. මෙන්න මේකට අනුගත වෙලා රට පාලනය කරන්න ඉදිරියට එන්න. එහෙම කරන්න බැයි නම් එහෙම කරන්න පුළුවන් බලවේගයක් හදන්න අපිට උදව් කරන්න වෙනවා. එහෙම නැතුව මේ ප්‍රශ්නේ කවදක්වත් විසඳන්නම් බෑ. මොකද බුදුහාමුදුරුවෝ යේසුස් වහන්සේ නබිනායකතුමා Hindu ආගම හැම වෙලේම කියන්නේ රජේ පාලන රට පාලනය කරන්න සුදුසු පුද්ගලයෝ අපි පත් කරගන්න ඕනේ. ඒ සංවාදය අපි ජනතාවට ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් අපිට වෙලා තියෙන්නේ හැම වෙලාවෙම අපි මේ සංවාදයේ කරනකොට පිටින් දේශපාලනය කරන අය ඇවිල්ලා කියනවා ඕගොල්ලන් දේශපාලනය කතා කරන්න එපා ඒක ඕගොල්ලන්ට සුදුසු නෑ ඒක අපිට තමයි අයිති එහෙම කියලා. මම මෙතුමියට කිව්වේ මේක ව්‍යාපාරයක්. තමුන්ගේ බවුන්ඩරි එක මේගොල්ලන් ආරක්ෂා කරනවා. අපි ව්‍යාපාර කරනකොට අපේ බවුන්ඩරියත් අපි ආරක්ෂා කරනවා. ඉතින් මේ බවුන්ඩරිය අනිත් අයටත් විවෘත කරලා දෙන්න ඕනේ මෙන්න ඇවිල්ලා ව්‍යාපාර කරන්න. මම මේට වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම විනාඩි 25 30ක් විතර කතා කළා. මම නැවතත් කියන්න කැමතියි අපි කොළඹ තරුණ බෞද්ධ සංගමයට ඇත්තටම නෛතික අයිතිය තියෙනවා මේ වැඩේට ඉදිරිපත් වෙන්න. මොකද පළවෙනි නිදහස සටන කළේ අපි. ලංකාවේ පළවෙනි දේශපාලන ව්‍යාපාරය හදන්න උදව් කළේ අපි. එහෙමනම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ඉවර කරගන්න බැරි කාර්යය ඉවර කරන්න වැඩක් පටන් ගන්න. අපි මේ වැඩේ පටන් ගන්නවා. මොකද මේ ආයතන හැදුවේ ඒ වට. මේ ආයතන හැදුවේ ජාතීන් ආගමිකයන් එක්කහු කරලා රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් නායකයෝ හදන්න. සර් පොන්නම්බලම් රාමනාදන්, සර් රසික් ෆරීඩ්, සර් පොන්නම්බලම් අරුණාචලම්, ටීබී ජයා වගේ සියලු ජාතික නායකයෝ, ඩීඒ සෙනනායක, එෆ්ආර් සෙනනායක, මේ ජාතික නායකයෝ මතුනේ කොළඹ තරුණ බෞද්ධ සංගමය හරහා. ඒකට ඒක අපිට කරලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන අපිට සාර්ථකව ජනතා සහභාගීත්වයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි කියලා මේ සංවාදය ගොඩනගන්න අපි ස්වාමීන් වහන්සේලාගේ ආධාර බලාපොරොත්තු වෙනවා, අනුශාසනා බලාපොරොත්තු වෙනවා, ආශිර්වාදේ බලාපොරොත්තු වෙනවා, කතෝලික සභාවේ ආශිර්වාදේ බලාපොරොත්තු වෙනවා.
අනුශාසනාව බලාපොරොත්තු වෙනවා ආශිර්වාදේ බලාපොරොත්තු වෙනවා Hindu සමාජයේ ආශිර්වාදේ බලාපොරොත්තු වෙනවා මුස්ලිම් සමාජයේ ආශිර්වාදේ බලාපොරොත්තු වෙනවා අපිට ඔක්කොම එකහු වුණොත් අපිට මේක කරන්න පුළුවන් අපිට ඔක්කොම එකහු වෙන්න බැයි නම් අපිට මේක කරන්න හම්බ වෙන්නේ නැහැ තෙරුවන් සරණයි